කොළඹ පහ මායා ඇවෙනියු එකේ අලුතින් පටන් ගත්ත බොහොම අපූර්ව අවන්හලක් තියෙනවා. මේ අවන්හලේ නම තමයි The Four Leafed Clover. ඒ අවන්හලේ ඉඳගෙන තමයි මම දැන් ඔබත් එක්ක මේ එකතු වෙන්නේ. අපූර්ව අවන්හලක් කියලා කියනකොට දිවා භෝජනය, රාත්‍රී භෝජනය, ඒ වගේම බොහොම අපූර්ව කෝපි ජාති ඕනම එකක් මේ අවන්හලෙන් ඔබට ලබා ගන්නට පුළුවන්. මේ වගේ අපූර්ව අවන්හලක ඉඳගෙන මම අද මේ ඔබත් එක්ක කතා කරන්නට යන්නේ කාත් එක්කද? 80 දශකයේ අපේ රටේ හිටපු සිහින කුමාරයෙක් හැබැයි අද නම් ඔහු සිනමාවට සම්බන්ධ නැහැ. Absolute truth with Kalu. හිතට එකඟව ඇත්තම ඇත්ත මම දැනගන්නට යන්නේ ඒ අපූර්වතම රංගවේදියාගෙන්. ඔහු නමින් ශාසි විජේන්ද්‍ර. ආයිබෝඩ් කියලා ඔබ ඉතාමත්ම ආදරයෙන් පිළිගන්නවා. ශාසි විජේන්ද්‍ර මහත්තයා මම දන්න විදිහට නම් හිතට එකඟව ඇත්තම ඇත්ත කතා කරන්න කෙනෙක්. හිතේ මොනවක්වත් හංගගෙන කතා කරන්නේ නැහැ. අනිවාර්යෙන් කළු. මම චිත්‍රපට ජීවිතයේ කර්මාන්තේ ඉන්නකොට වුණත් මම හරිදී හරි කියලා හිතන දේ මම කරනවා වැරදි කියලා හිතනත් ඒක මම අනිවාර්යෙන්ම මාරු කරනවා. ඒක තමයි අපේ මොහොත් ලබිතුමා කියලා තියෙන්නේ. ඒ විදිහටම වැඩ කරන කෙනෙක් කරන්න උත්සාහ කරන කෙනෙක්. අපි එනම් පටන් ගමු. හැබැයි මේ අහන ප්‍රශ්න හිතට එකගෝ උත්තර දෙයි කියලා මම හිතනවා. අනිවාර්යෙන්. සම්පූර්ණ උස 6යි අඩි 6යි. හරියටම අඩි 6යි. ඔව්. අද පාවිච්චි කරන නම ශශි විජේන්ද්‍රනි. ඒක ප්‍රශ්නයක් නෑ. උපන්න සහතිකයේ තියෙන නම කොයි විදියටද හරියට? මොහමඩ් අවුෆ් හනිෆා. මොහමඩ් අවුෆ් හනිෆා. මොකද මේ අවුෆ් කියන නම සාමාන්‍යයෙන් අපි මොහමඩ් හනිෆා කියලා නම් අහලා තියෙනවනේ. අවුෆ් කියන නමේ තේරුමක් තියෙනවද? ඒ සුවිශේෂ නම. සුවිශේෂ නම. සුවිශේෂ නම. සුවිශේෂ කෙනෙකුට. ඔව් සුවිශේෂ කෙනෙකුට. පාවිච්චි කරන්නේ මොන වගේ ජංගම දුරකථනයක්ද? ස්මාර්ට්ෆෝන් එකක්ද? එහෙමත් නැත්නම් අර ඔබන ඔබන මෙන්න මෙහෙම ඔබන දුරකථනයක්ද? ස්මාර්ට්ෆෝන් එකකුත් තියෙනවා. නමුත් ඔබන එකක් තියෙනවා. වැඩි කැමැති මොකටද? මට එහෙම ප්‍රශ්නයක් නැහැ. කෝකට ඔක්තුයි. පරිගණකයක් හිම පාවිච්චි කරනවද? පුතාලා පාවිච්චි කරනවා. ඒකට වැඩි උනන්දුවක් නැහැ. ඔය ස්මාර්ට්ෆෝන්, ටැබ්, ස්මාර්ට් වොච් ඒවට වැඩි කැමැත්තක් දක්වන්නේ නැහැ. නෑ. ඇයි? මම. ඒකෙන් වෙනස් වෙන්න කැමති නැහැ. අවශ්‍ය නැහැ. Facebook එහෙමත් නැත්නම් Instagram account එකක් තියෙනවද? නෑ. එකක්වත් නැහැ. ඒවා පාවිච්චි කරන්නේ නැහැ. පාවිච්චි කරන්නේ නැහැ. පාවිච්චි කරන්න තරම් දේවල් බොහොම අඩුයි. ඒ විලාවට පුතෙක් ලවා කරගන්නවා ඒ මොහොතට. ඇත්තටම මගේ WhatsApp එකත් මම පාවිච්චි කරන නම්බර් එකේ නැහැ. ඒ සමාවෙන්න ඕන මම එහෙම කිව්වොත් ඒ කියන්නේ ඒවා ගැන මම නොතකවන නෙවෙයි. ඒක කරදරයක්. තකන්නේ නැතුව නෙවෙයි. ඒ ප්‍රශ්නේ තියෙන්නේ මට හිතවත් අය ගොඩයි. ඉතින් නම් ඒ හැම කෙනාම හැම ගෲප් එකකටම දැම්මම මට අමාරුයි. මගේ ෆෝන් එක ලොක් වෙනවා. මගේ ෆෝන් එක ස්ටක් වෙනවා. ඒ පාර තමයි නම් මන්න WhatsApp නම්බර් එක වෙනම නම්බර් එකක් ඇටිලා ගත්තේ. ඊමේල්ද පාවිච්චි කරන්නේ නැත්නම් ස්නේල් මේල්ද? අර ගොළු බෙල්ල වගේ එන මේ අපේ කාලේ තිබිච්ච මේල් එකමද තාම පාවිච්චි කරන්නේ නැත්නම් ඊමේල් එකද? ඊමේල් පාවිච්චි ගොඩක් අඩුයි. නමුත් අත්‍යවශ්‍ය තැනකදී මම මගේ පුතේකට කියලා කරව ගන්නවා. මම මෙන්න මේ දේවල් ගැන අහනවා. මේවා විශ්වාස කරනවද නැද්ද කියන එක. සමහර වෙලාවට ඔබ මුස්ලිම් භක්තිකයෙක් හින්දා මේවා විශ්වාස නොකරනවා වෙන්නටත් පුළුවන්. හැබැයි මම හැමෝගෙම අහන හින්දා අහන්නම්. කවන්නේ ජ්‍යොතිෂය කේන්දර ගණන් ගන්නෑ. නෑ. අංක විද්‍යාව නියුමරොලොජි. නෑ. පුනරුත්පත්ති. නෑ. අපිට මග පෙන්වන්න මේ ලෝකෙට ඇවිල්ලා තියෙනවා. ඒ පෙන්නපු මග පෙන්වීම මම පිළිගන්නවා. මම ඒක උපරිම ප්‍රැක්ටිස් කරන්න ගන්නවා. මොකද ඔය විදිහට මේ අමුතු තාලේ රැවුලක් වවන්න හිතුනේ.
අමුතු තාලෙ නෙවෙයි. දැන් සාමාන්‍යයෙන් අපි දැකලා නැහැනේ ඔය වගේ රැවුල්. ඔව්. දැන් මේ මටත් තියෙනවා රැවුලක්. හැබැයි ඔය පාට නිකන් මේ මේක නිකන් গোল্ডන් බ්‍රවුනිෂ් කලර් එකක් තියෙනවා. ඒ গোল্ডන් අයිට එහෙම තමයි. අපි গোল্ডන් නැහැනේ ඉතින් කමක් නැහැ කමක් නැහැ කමක් නැහැ. දැන් මේක ඇතුළම කළොම් මේ මරතෝනි ගාලා තියෙන්නේ. අපේ මුහම්මද් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් කියලා තියෙනවා. අපිට සුදු රැවුලක් තියාගන්නවට වඩා ලස්සන කරගන්න ඒ මරතෝණ්ඩි සුදු රැවුලට ගන්න පුළුවන් කියලා. ඒක ඇවිල්ලා සුන්නා එකක්. ඒ කියන්නේ එතුමා අනුමත කරපු එකක්. එහෙනම් පෞගිය කාලේ තිබුණානේ මේ හරාම් හලාල් කියලා දේව. කාටවත් ඕන විදිහට හරාම් එක හලාල් කරන්නත් බෑ. කාටවත් ඕන විදිහට හලාල් එක හරාම් කරන්නත් බෑ. ඒ හරාම් හරාම්ම තමයි හලාල් හලාල්ම තමයි. කවුරු කොහොම කිව්වත් අපි කන්නේ හලාල් නම් අපි කන්නේ හලාල්. ඒක හරාම් කරන්න බෑ කාටවත්. දැන් ඔන්න මාත් හලාල් හරාම් හරාල් හලාම් වෙලා දැන් මම පටලැවිලා ඉන්නේ අපි ඊළඟ ප්‍රශ්නේ දෙයක්. ඇත්තටම කැලුම් හරිදී ඒ කියන්නේ හලාල් කියන දේ හරියාකාරව ඉගෙන ගත්තා නම් මේ මොකද්ද මේ කියන්නේ කියන එක අපි හැමෝම කණ්ඩෝන හලාල්. අපි හැම අපි හරාම් කෑවොත් අපි ලෙඩ්ඩු වෙනවා. මොකද මවපු කෙනා දන්නවා මවන ලද්දට මොනවාද සුදුසු නැත්ද කියලා. මටත් අද ගෙදර ගිහිල්ලා දැන් වැඩ තියෙනවා මේ ගැන හොයන්න තියෙනවානේ අනිවාර්යයෙන්ම මාත් හොයන්න. ජීවිතේ කරපු ලොකුම මෝඩකම මොකද්ද? සෑහෙන හිතන්න ඕන කලොම්. එහෙම දෙයක් මට මතක හිටියෙත් මතක හැටියට නම් නැහැ වගේ. එහෙමට මෝඩකමක් කරලා නැහැ. රංගනයේ පිවිසීම ගැන ජීවිතේ ආපහු හැරිලා බලනකොට අද පසුතැවෙනවද? අපෝන ආඩම්බර වෙනවද? අනිවාර්යයෙන්ම. මේක මම ඉච්චර පොඩි කාලේ ඉඳලා ට්‍රයි කරලා ඒක ජයගත්තා කියන්නේ පසුතැවෙන්නේ කොහොමද? මට පිස්සුනේ. ශසි විජේන්ද්‍ර කියන ඒ ලස්සන කොල්ලට තිවිච්ච උඩු රැවුලට මොකද උනේ? උඩු රැවුල ඒකත් අපේ මහමුදමෙතුමා කියලා තියෙනවා. උඩු රැවුල අඩු කරගන්න මේක වැඩි කරගන්න කියලා. ඒ අනුව මගේ කැමැත්ත තිබුණත් මම එතුමාට කරන ගෞරවයක් වශයෙන් ඒ දේ කළා. ආඩම්බර වෙච්ච රංගන ශිල්පියෙක්නේ දැන් සිනමාවට ප්‍රවිෂ්ඨ වීම ගැන. ඒ කාලේ ගම්පොළ සහිරා විද්‍යාලයේ බොහොම කඩවසම් ක්‍රීඩකයේ කොළු ගැටයෙක් වෙලා අධ්‍යාපනය ලබන කාලෙදි වගේම ඉන් පස්සේ අර උඩු රැවුල තියලා බොහොම කඩවසම් තරුණයෙක් වෙලා ඉඳද්දි ගෑනු ළමයි කී දෙනෙක් විතර පිටිපස්සෙන් ආවද? ඒව ගැන කතා නොකරන්නේ හොඳයි නේ කලු. දැන් අනිවාර්යෙන් ගෑනු ළමෙක් පිරිමි ළමෙක් පිරිමි ළමෙක් ගෑනු ළමෙක් දිහා බලනවා ගෑනු ළමෙක් පිරිමි ළමෙක් දිහා බලනවා. ඒක තමයි මම අහන්නේ කී දෙනෙක් නම් ඉඳද්ද කියලා. ගණන් කරගන්න බැරි වුණා. ගණන් කරගන්න බැරි තරමට ওই ගණන් කරගන්න බැරි තරමට ආපු ගෑනු ළමයි පිරිස නළුවෙක් වුණාට පස්සේ අනිවාර්යෙන්ම වැඩි වෙන්න ඕනනේ. ඔව්. හොයාගෙන එහෙම ගෑන් ළමයි ගෙදරට ඇවිල්ලා තියෙනවද? ඒ ආපු එකනේ තමයි අද වගේ වාර්යාව හිටියේ. අද වගේ වාර්යාව ඒ ආපු කෙනෙක්. ඒක මම දන්නවා. මට ඕන උනේ එයා හම්බ වෙන්න කලින් තවත් ඒ වගේ බොහෝ දෙනෙක් හොයාගෙන ආවද කියලා. ඕ. ඕ. හොයාගෙන නාවනම් තමයි බුදු වෙරේද? නිලියෝ බොහොම දෙනෙක් එක්ක රඟපෑවන්නේ. ඔව්. එක නිලියක් හරි ඔබට සසි මම ඔයාට ආදරේ කියලා කිව්වේ නැද්ද? මෙහෙම තමයි ඉන්නවා. කියලා තියෙනවා නම කියන්න බෑ කියන එක තමයි උත්තරේ. හරිනි. අපි නමක් අහන්නේ නැහැ නේද? ඒ වගේම ඒ වගේ නිලියෝ කී දෙනෙක්ගේ ආදරය ඔබ ප්‍රතික්ෂේප කරලා තියෙනවද? මං සාමාන්‍යයෙන් කෙනෙකුට දුකක් දෙන්නේ නැහැ. ඉතරින් දන්නත් කැමති නැහැ. කැමති නැහැ. ඊගෙන උකොඩම කැමති උනාද? එහෙම කරන්න බෑ. එහෙමත් බෑනේ. ඒ හන්දා කොහොම හරි දෙගොල්ල සතුට වෙන විදිහට වැඩේ කළා.
කලින් දවසක ඔබත් එක්ක කරපු සාකච්ඡාවකදී මට ඔබ කිව්වා කොල්ලා කාලෙදී කරන්න තියෙන දේවල් කොල්ලා විදියට කළා කියලා. විවාහ වුණාට පස්සේ මම විවාහ ජීවිතයේ දේවල් වටහාගෙන ඒ වගකීම් හරියට ඉටු කරා කියලා. කොල්ලා කාලේ ගොඩක් කොළු දේවල් කරාද? සාමාන්‍යයෙන් කළ යුතු දේවල්, වැදගත් දේවල් කළා. ශෂි විජේන්ද්‍ර රංගවේදියෙක් විදියට සිනමාවේ නිර්මාණ 65කට දායක වෙලා තියෙනවා. මේ බොහොමයක් නිර්මාණ තහනම් ගහ හැරුණු විට ඔබේ වාන්ජනීය ධාරාවේ චිත්‍රපට. ඔව්. හැබැයි දැන් ඔබ ප්‍රේක්ෂකයෙක් නේ. ඔබ චිත්‍රපටි අනන්තවත් බලලා තියෙනවා. ඔබ බලලා තියෙන විදිහට ඔබට දැනෙන විදිහට සිංහල සිනමාවේ මෙතෙක් නිර්මාණයේ වෙච්ච හොඳම නිර්මාණ තුනක් නම් කරන්න කියලා මම කිව්වා. ඔබේ මනාපය පරිදි. ඒක වාණිජ වෙන්නත් පුළුවන්. කලාත්මක වෙන්නත් පුළුවන්. බඹසර බිසව්. ඊළඟට සලමකලයි සිංහරජා. ඒ චිත්‍රපටි තුන ඔබ බොහොම ආගය කරනවා. මම දැන් ඔබට කියනවා අපේ රටේ ඉන්න දක්ෂතම රංගන ශිල්පීන් කීප දෙනෙක්ගේ නම. දැන් මේ අයගේ නම කියපු ගමන්ම එක පාරටම ඔබේ මතකයට එන සිනමා නිර්මාණය ඒ අය දායක වෙච්ච. දැන් නමක් කියනවා. දැන් මට ශෂි විජේන්ද්‍ර කිව්වා නම් මට එක පාරට මතක් වෙන්නේ ඔබට දියුරා කියලා. අන්න ඒ වගේ. මුලින්ම මාලිනී ෆොන්සේකා මහත්මිය. මාලිනී අක්ක ගැන මම මේක පොඩ්ඩක් කියලා ගන්නවා. මාලිනී අක්ක ගැන එක චිත්‍රපටයක් මතක් කරන්න අමාරුයි. මොකද මාලිනී අක්කා මගේ ප්‍රීතම නිළියේ කාලේ. එතකොට එයා මතක් වෙනකොට මට චිත්‍රපටි ගොඩාක් වටේනවා. යන්න එකක් නම් කරන්න අමාරුයි. ගාමිණී ෆොන්සේකා මහත්මයා ඔබේ වීරයා. ඒ හින්දානේ ඉතින් නළුවෙක් වෙන්න හිතුනේ. ඔව්. ගාමිණීගේ ආසම ෆිල්ම් එක හුලවාලේ. අනුචා වීරසිංහ මහත්මිය. පුර දේවරන් කියන්නේ. ස්වර්ණමල්ල වරච්චි මහත්මිය. දටයන්. නීතා ප්‍රනාන්දු මහත්මිය. දුහුල් මලක්. ගීතා කුමාරසිංහ මහත්මිය. බාලමයාතන්. සබිතා පෙරේරා මහත්මිය. දෙවනි ගමන. විජේ කුමාර නතුංග මහත්මයා. තුෂාරා. රවීන්ද්‍ර රන්දනිය මහත්මයා. රවි අයියාගේ එක්තන්ගේ. ඔබේ සමකාලීන රංගන ශිල්පීන් තමයි සනත් ගුණතිලක මහත්මයා, ජීවන් කුමාර නතුංග මහත්මයා. මේ දෙන්නගින් ඒ කාලේ ඔබට වඩාත්ම හිතවත් උනේ කවුද? දෙන්නම හිතවත්. යාළුවෝ. දෙන්නම යාළුවෝ. හොඳම යාළුවෝ. එකට එක හවු වෙලා. ඔව්. බොහොම විනෝදෙන් ගත කරපු කාලවල තියෙන්නට ඇති. මේ ප්‍රශ්නේ අහන එක ටිකක් අසාධාරණයි. මොකද මේකේ එක කොටසකට උත්තරේ මම දන්නවා. හැබැයි ඒ වුණාට මම ආයිත් අහනවා. මේ මා නම් කරන රංගන ශිල්පීන් අතුරින් ඔබේ මනාපය එකේ සිට පහ දක්වා. එක වැඩියෙන් පහ අඩුවෙන්. හරි. ගාමිණී ෆොන්සේකා මහත්මයා. එක. විජේ කුමාරනතුංග මහත්මයා, රවීන්ද්‍ර රන්දනිය මහත්මයා, සනත් ගුණතිලක මහත්මයා, ජීවන් කුමාරනතුංග මහත්මයා. එක ගාමිණී ෆොන්සේකා කියලා කිව්වා. කැලුම අමාරුයි දන්නේ බා. බෑ බෑ උත්තරයක් දෙන්නට ඕන. අනිත් හතරව දෙක. හරි. අපි එහෙමනම් ඊළඟ ප්‍රශ්නෙට යමුකෝ. ඒ ප්‍රශ්නෙම නිලි පාර්ශ්වය සම්බන්ධයි. ඒක ඊටත් වඩා අමාරුයි දාන එක. ඒකේ පස් දෙනාම එක. මම නන්දි කිස්සලා කියන්නම් කවුද කියලා. මාලි ෆොන්සේකා මහත්මිය. ඒක. ගීතා කුමාරසිංහ මහත්මිය. ඒක. සබිතා පෙරේරා මහත්මිය. ඒක. අනෝචා වීරසිංහ මහත්මිය. ඒක. වසන්ති චතුරානි මහත්මිය. ඒක. එකම තමයි. එකම තමයි. ගීතා කුමාරසිංහ මහත්මිය අද වෙන විට වගකිවයුතු ධූරයක් දරනවා. රාජ්‍ය ඇමති ධූරයක්. ඔබේ අවංක අදහස ඒ ගැන. ගීතා කුමාරසිංහ කියන්නේ හරි චැලෙන්ජ් එකක් බාරගත්තොත් ඒක කෙලින් අනිවාර්යෙන් ඒ ගෝල් එක සාර්ථක කරගන්න කිසි සැකයක් නැහැ. ඔබ විශ්වාස කරනවා ඇයට පැවරී තිබෙන රාජකාරිය කොහොම හරි බලේ කරයි කියලා.
ඔබේ සමකාලීනයෝ දෙදෙනෙක්නේ ජීවන් කුමාරතුංග සහ සනත් ගුණතිලක මහත්මයා. ඔව්. මේ දෙන්නම ජීවන් කුමාරතුංග මහත්මයා කෙලින්ම දේශපාලනයට සම්බන්ධ වුණා. රජයන් කිහිපයක කැබිනට් අමාත්‍ය ධූර දැරුවා. ඒ වගේම සනත් ගුණතිලක මහත්මයා ඍජුව දේශපාලනයට සම්බන්ධ නොවුණත් වක්‍රාකාරයෙන් දේශපාලනයේ ප්‍රධාන ප්‍රවාහයන්හි තනතුරු රැසක් ලැබුවා. විශේෂයෙන්ම ජනාධිපති මාධ්‍ය උපදේශක තනතුර පවා ඔහු දැරුවා. මේ දෙදෙනා මේ නළු භූමිකාවෙන් අයින් වෙලා දේශපාලනයේ පැත්තට හැරීම ගැන ඔබට හිතුනේ මොනවද? එක එයාලගේ කැමැත්ත ඒගොල්ලන්ගේ ටාගට් එකක් තියෙනది අනිත් එක මගේ පැත්තෙන් මං හිතනකොට කලාකාරයෙක් දේශපාලනට යෑම සුදුසු නැහැ කියන එක මගේ හැඟීමයි. මටත් පහුගිය කාලේ කීප වතාවක් ආරාධනා ලැබුණා. නමුත් මම ඒකට විරුද්ධ වුණා. මම ඒකට එකඟ වුණේ නැහැ. මොකද මගේ හැඟීම අනුව කලාකාරයෙක් කියන්නේ එක කාණ්ඩයකට අයිති පුද්ගලයෙක් නෙවෙයි. මුළු සමාජයේම මුළු ලංකාවේම හැම කෙනාම කැමති වෙන පුද්ගලයෙක් එක පැත්තකට වුණොත් ඒක එක පැත්තක් අසතුටු කිරීමේ කාර්යයක් කියලා මම හිතනවා. අපේ රටේ විධායක ජනාධිපතිවරු කීප දෙනෙක්ම හිටියා. අදටත් විධායක ජනාධිපතිවරයෙක් ඉන්නවා. ජේ ආර් ජයවර්ධන මහත්මයාගෙන් පටන් අරගෙන අද වෙන විට රනිල් වික්‍රමසිංහ මහත්මයා තමයි විධායක ජනාධිපති ධූරය හොබවන්නේ. මේ අය අතුරින් ඔබ ප්‍රිය කරන රටට වැඩක් කළායයි ඔබ හිතන, එහෙමත් නැත්නම් කරනවා කියලා ඔබ හිතන ජනාධිපතිවරයෙක් ඉන්නවද? මම කැමති කෙනෙක් නම් ආර් ප්‍රේමදාස මහත්මයා. ආර් ප්‍රේමදාස මහත්මයා මේ විධායක ජනාධිපතිවරුන් අතරින් එතුමාට ඔබේ මනාපේ හිමිවන්න මොන යම් හේතු කාරණා බලපෑවද? එතුමා ජනතාවට ගොඩක් කිට්ටු වුණා. පාන්දර මන් දන්නතරමින් පාන්දර හතර ඉඳලා ජනතාව හම්බු වුණා. ජනතාවට අවශ්‍ය දේවල් කළා කියන විශ්වාසය මට තිබුණා. කලාකරුවන්ටත් බොහෝ දේ කරපු කෙනෙක් කිට්ටු වුණා. බොහෝ කලාකරුවොත් එක්ක බොහොම ළඟින් ආශ්‍රය කළා. දේශපාලනයට සම්බන්ධ ප්‍රශ්න අහන්න නිසා ඒ ප්‍රශ්න ගොඩේ අන්තිම ප්‍රශ්නේ. අද වෙන විට අපේ පාර්ලිමේන්තුවේ 225 දෙනෙක් ඉන්නවනේ. දැන් ජනතාව කියනවා මේ 225 සමහරු කියනවා මේ අය යන්න ඕන, සමහරු කියනවා මේ අය ඉන්න ඕන, සමහරු කියනවා ඊළඟ වතාවෙදි මේ 225ම එපා, අපි අලුතින් 225 ගේන්න ඕන. මෙහෙම නොඑක් දෑ කියනවනේ. මේ දේවල් අපිට අහන්න ලැබෙනවනේ. ඔබ හිතනවද රටට අවංකවම සේවය කරන 3 දෙනෙක් මේ 225 අතරේ ඉන්නවා කියලා? ඉන්නව නැතුව නෙවෙයි, වැඩ කරන කට්ටිය ඉන්නවා. නමුත් මෙතෙන්දී ඒ නම් තුන කියනවට වඩා මම අගය කරනවා මේ රටට ආදරය කරන කණ්ඩායමක් අලුතෙන්ම හැදුනා නම් මේ රටට ගොඩක් හොඳයි කියලා. මොකද එක්කෙනෙක් දෙන්නෙකුට 3 දෙනෙකුට නම්බර පිළිවෙලින් දාගෙන ඇවිල්ලා ඒගොල්ලන්ට පමණක් යම් කිසි දෙයක් සම්පූර්ණ දේ බාර අරගෙන කරන්න පුළුවන් හැකියාවක් නැහැ. මේ දැන් තියෙන තත්ත්වෙන් අපි ගොඩ එන්න නම් අනිවාර්යෙන් රට ගැන හිතන, තමන් ගැන නොසිතන කණ්ඩායමක් අනිවාර්යෙන් අපිට අවශ්‍යයි. නමුත් එහෙම කණ්ඩායමක් ඇති වෙයිද කියලා, ඇති වෙයිදෝ කියලා හිතන්න තමයි ඉතුරු වෙලා තියෙන්නේ. ඇති වුණා නම් අපේ රට ලෝකයේ හොඳම රට කරගන්න පුළුවන්. මේ ප්‍රශ්නේ මම අහන්න හිටපු ප්‍රශ්නයක් නෙමෙයි. ඔබේ උත්තරෙන් මාව මේ ප්‍රශ්නෙට අරන් යනවා. ඊළඟ පාර්ලිමේන්තු මහමැතිවරණයේදී ඔබ හිතන පරිදි ජනතාව පාර්ලිමේන්තුවට යවන්න ඕනේ මේ ඉන්න 225න් වැඩි කොටසක්ද, එහෙමත් නැත්නම්
මේ ඉන්න අයගෙන් කීප දෙනෙක් තෝරගෙන වැඩ කරන අය විශේෂයෙන්ම අලුතින්ම හිතන අලුත් පරම්පරාවේ අලුත් පිරිසක් මේමයි මෙතෙන්දී හරි පරිච්ඡමය කියන ඕන දෙයක් තියෙනවා එක පාරට කියන පළියට නෑ මේ 225 මේ පාළුවෙන් ඕනයි කියන්න බෑ මොකද පළපුරුද්ද කියන දේ හරි වටින දෙයක් මේ මේ ඉන්න 225න් හොඳ කොටසක් තෝරගන්න පුළුවන් බැරි නෑ හොඳ කට ඉන්නවා අර කලින් ප්‍රශ්නේදී උත්තරේ වගේ තමන් ගැන නොසිතන රටගෙන හිතන කට්ටියක් ඉන්නවා නැතුව නෙවෙයි ඒ කට්ටියත් එක්ක ඒ ඒ කට්ටියට සපෝට් එකට දැන් අපි සාමාන්‍යයෙන් ක්‍රීඩාවක් කරනකොට උනත් හොඳ ප්ලේයර්ස් 11 දෙනාම හොඳ ප්ලේයර්ස්ලා නෙවෙයිනේ අනිවාර්යෙන් 11 දෙනාගෙන් 4-5 දෙනෙක් 6 දෙනෙක් 7 දෙනෙක් සුවිශේෂී වෙන්න පුළුවන් අඩු ගානේ දෙන්නෙක් 3 දෙනෙක් හරි කණ්ඩායමේ ඉන්නවා අර සුවිශේෂී තත්වයේම නැති කට්ටිය ඒ කට්ටිය මොකද කරන්න ඕන අර සුවිශේෂී කට්ටිය තල්ලු කරන්න ඒගොල්ලෝ පොඩ්ඩ එහා මෙහා වෙනකොට හොඳ තල්ලුවක් දෙන කණ්ඩායමක් හිටියනම් ජය ගැනීම ප්‍රශ්නයක් නෙවෙයි මං හිතන විදියට ඔබ හිතන විදිය මං ඇහුවෙත් ඔබ හිතන විදිය ඔබ පාසල් යන කාලේ රග්බි පාපන්දු හොකි ක්‍රීඩා කළා ක්‍රිකට් වලට කැමති නැද්ද කැමති නැතුව නෙවෙයි ක්‍රිකට් කියන ක්‍රීඩාවට බොහොම ආසයි කලම් විශ්වාස කරන්නේ නැහැ මම චිත්‍රපටි වල දින දීලා තියෙද්දී අපේ මැච් එකක් ඒ අතරට ආවොත් ඒ මැච් එකේ දින ඒ අතරට ආවොත් මං ඩිරෙක්ට් අධ්‍යක්ෂකතුමාට කතා කළා කොහොම හරි ඒ දවස් ෆ්‍රී කරගන්නවා මැච් එක බලන්න හිතට දුකක් දැනෙනවද ඇයි දෙයිනේ මම මෙච්චර චිත්‍රපටි රඟපාලා ජනප්‍රිය නළුව සම්මානය අරගෙන සරසවි සම්මානය මට මේ කලාත්මක සිනමාවේ සලකුණක් තබන්න හම්බුන්නේ නැහැ කියන එක එහෙම දෙයක් මට හිතෙන්නේ නැහැ හේතුව ඇවිල්ලා මම ආස වුණේ රංගනයට ඒ කොයියම් චරිතය උනත් ඒ හරියාකරණ කරනවා කියන්නේ ඒක කලාත්මකයි වාණිජ්‍යමය චිත්‍රපට සින්දු කීපයක් ඒ චිත්‍රපටයට තිබුණා කියලා ඒක ඒකේ රඟපාන රංගන ශිල්පීන් වාණිජ්‍යයි කියලා වාණිජ්‍ය ශිල්පීන් වශයෙන් නම් කරන එක සාධාරණද කියන එක මට ප්‍රශ්නයක් තියෙනවා චරිතයක් කලාත්මක චිත්‍රපටයේ තියෙන චරිතයක් මේ වාණිජ්‍ය චිත්‍රපටයේ චරිතය ඒ චරිතය අසාර්ථක වුණොත් ඒ චිත්‍රපටය සාර්ථක වෙයිද? ඒ චිත්‍රපටය අසාර්ථක වෙනවා. චිත්‍රපටයේ රඟපානකොට පසුබිම් ගායනය කරනවා. විශේෂයෙන්ම ඔබට පසුබිම් ගායනා කරපු ගායකීන් වශයෙන් එච්.ආර්. ජෝතිපාල මහත්මයා, ග්‍රේෂන් ආනන්ද මහත්මයා අමතක කරන්නට බැහැනේ. ඔබ හිතන විදියට ඔබේ රූපකායට ඒ කාලේ කාගේ කටහඬද වැඩියෙන්ම ගැළපුණේ? ජෝතියයා අනිවාර්යෙන්ම කතන්දර දෙකක් නෑ ජෝතියේ මගේ දෙවෙනි චිත්‍රපටයේ පළවෙනි චිත්‍රපටයේ වෘතිවරා කියන මම දන්නවා සින්දු 6ක් විතර තිබුණා දෙවෙනි චිත්‍රපටයේ මම ජෝතියට කතා කරන්න ගිය වෙලාවේ මට යන්න බැරි වුණා අධ්‍යක්ෂකතුමයි නිෂ්පාදකතුමයි ගිහිල්ලා කතා කරද්දී ඇහුවලු කවුද නළුව කියලා කියවල ශශී කියලා එහෙනම් කිසි කතන්දරයක් නැහැ ජෝති රාත්‍රිය තමයි කියලා අන්තික මම විශේෂයෙන් බොහොම සතුටු වෙන දෙයක් තමයි මගේ පළවෙනි චිත්‍රපටයේ මට කියපු සින්දුව තමයි ජෝතියයා හොඳම ගායකයා හැටියට ලබාගත් ප්‍රථම සම්මානය ඒ කියන්නේ ඒ සුසංයෝගයේ කොයිතරම් බලවත්ද කියන එක එතනින්ම පැහැදිලි වෙනවා මොකද ජෝතිපාල මහත්මයා කියන්නේ ලංකාවේ අනෙක් රංගන ශිල්පීන්ට පසුබිම් ගායනා නොකරපු කෙනෙක් නෙමෙයි හැම කෙනෙකුටම කරලා තියෙනවා ගාමිණී අපට හැම කෙනෙකුටම කියලා තියෙනවා අද වෙනකොට ආපහු හැරිලා බැලුවාම හිතෙනවද මම ඔබට කිව්වොත් නම් කරන්න කියලා චිත්‍රපටියක් දෙකක් නැත්තම් තුනක් මම මේ චිත්‍රපටිය රඟ නොපා හිටියනම් හොඳයි කියලා එහෙම හිතෙන්න එහෙම හිතෙන්නේ
කියන හැම එකටම කැමති මං කරපු හැම ෆිල්ම් එකේම චරිතය මට හැකි පමණින් උපරිම හොඳට අනුරඟපෑවා ඒ හින්දා චරිතයක් මං කැමති අකමැති වෙන්න හේතුවක් නැහැ एक चारित्रिक तो हो देह कटो हो तो लगा तो हो अगर मैं तुम्हें किसी में है तो ना है मुकदे ये चारित्रिक मां होते का देने कर ला ये चारित्रिक हरिया कार वा सुध सुविधि है तो है कि ऊपर ही मम्मर टमिंग बंदा कपाल पे सिनेमा विचार के इन ओबे विवेचन ये कराने तैती ने अबो ये वाके निर्दयल से क्या मैं विवेचन ඔබට බොහොම පීඩාකාරී. ඒ කියන්නේ ඔබේ මොන දස්කමක් දැක්කුවත් මේ ਵਿਚාරකය ලියන්නේ මේ මෙයා හරි නෑ මෙයා හරි නෑ මෙයා හරි නෑ මෙයා හරි නෑ කියලා. එහෙම ලියපු අය ඉන්නවද? ਵਿਚාරකයන් කියන්නේ මම ඒගොල්ලන්ට වැරදි කියන්නේ නැහැ. ඒගොල්ලෝ කරන්නේ ඒගොල්ලන්ගේ කාර්යය. නමුත් ਵਿਚාරය කරන්නේ ඒ පුද්ගලයා. ඒ ਵਿਚාරකයා ਵਿਚාරය කරනවා. ඒක මට අදාළ නැහැ. මම මට කරන්න පුළුවන් උපරිමදී මම කරලා තියෙනවා මගේ රංගනයේ සාර්ථකත්වයේ ප්‍රතිඵලය තියෙන්නේ රසික රසිකාවිය නැත්තේ ਵਿਚාරකයාගේ අතේ නෙමෙයි මගේ රසික රසිකාවිය මාව පිළිගන්නවා නම් මොනතරම් ਵਿਚාරය කරත් ජනප්‍රියත්වය ඒ පිළිගැනීම නැති කරන්න බෑ කිසි කෙනෙකුට එහෙම කරන්න පුළුවන් නම් ගොඩක් අය කරලත් ඇති 96 වසරේදී වසරේ ජනප්‍රිය නළුවට හිමි සරසවි සම්මානය දිනාගත්තේ මේ ඔබ පත්තර මිටි අරන් ගිහිල්ලා කූපන් දාලා නෙමෙයි. එහෙම කරන්න තර කාලයක් තිබුණ නැහැ. එහෙම නෙමෙයි. ඉතින් ප්‍රේක්ෂකීන් ඔබට කොයිතරම් ආදරය කරාද කියලා එයින්ම තේරෙනවා. හිතට එකඟව මම ඔබෙන් අහන අන්තිම ප්‍රශ්නේ. ඔබට ඉන්නේ පුතු 4 දෙනෙක් සහ එක දුවක්. විදුව තාම පොඩි නෝ තාම 6 වෙනි වසරේ ඉගෙනුම ලබන්නේ කවදාරි දවසක මේ දුව තරුණියක් වෙලා කිව්වොත් අනේ තාත්තේ මට තාත්තා රඟපෑවා වගේ චිත්‍රපටයක නැත්තම් ටෙලි නාට්‍යයක පුංචි චරිතයක් හරි රඟපාන්න දෙන්න කියලා එහෙම වෙන්නේ නැහැ කියලා මට ස්ථිරයි හේතුව යම් කිසි ආසාවක් ඇති වුණොත් ඒක එහෙම ඉල්ලීමක් වෙන්නේ දැන් මම දෙහි වේදෙන් අද වෙනකන් පුතු 4 දෙනෙක් සහ දුව පොඩි පුතු 4 දෙනාගෙන් එක්කෙනෙක්වත් ඒ වගේ තත්වයකට ආවේ නැත්තේ මම කියලා නෙවෙයි ඒ අය විසින්ම ඒතකොට ඒ විදිහට අපි ළමයි හැදුවා නම් ෆවුන්ඩේෂන් එක සාර්ථක නම් ඒ උපරිම මට්ටමින් සාර්ථක වෙන එක කිසිම සැකයක් නැහැ මගේ විශ්වාසය ඊට එහා යන්න බැහැ කියන එක මගේ විශ්වාසය එතකොට මම මේක ඒ කියන්නේ මේ රංගනේ විතර නෙවෙයි ඕනෑම අවස්ථාවක ඕනෑම දෙයක් අපේ ළමයි අනිවාර්යෙන්ම පොඩිම කාලේ හැම තාත්ත කෙනෙක් මේ ළමයින්ට හීරෝ කෙනෙක්. ඊතහා මුකුත් නැහැ. තාත්තා මොනවද කියන්නේ? ළමයා. නමුත් එක භයානක මන්සන්ධියක් තියෙනවා. මම හැම වෙලාවෙම මන්සන්ධි ගැන කතා කරනවා. ඒ මන්සන්ධිය තමයි අවුරුදු 15 20 21 අතර කාලේ. ඒ කාලේ අපි ළමයට බොහෝම කිට්ටුවෙන් ආදරයෙන් මිත්‍රයෙක් වගේ ආශ්‍රය කළේ නැත්තම් හරි අමාරුයි මොකද ඒ වෙලාවට ළමයාගේ ඔළුවේ තියෙන්නේ තාත්තා කිසි දෙයක් දන්නේ නැහැ අම්මා කිසි මේ තාත්තා තමයි හැමදේම දන්නේ කියලා හිතපු ළමයා 15 පැන්න ගමන් හිතනවා තාත්තා කිසි දෙයක් දන්නේ නැහැ අම්මා කිසි දෙයක් දන්නේ නැහැ මමයි මගේ යාළුවේ තමයි හැමදේම දන්නේ. අපි කියන දේ තමයි හරි. මේ මට්ටම එනකොට ඒ ළමයි අපි හරියට හසුරුවගත්තේ නැත්නම් හරි අමාරුයි. හරි මම. එයා නම් ලංකාවේ හැම තාත්තෙකුටම අම්මෙකුටම කියන්නේ දෙමව්පියෝ වශයෙන්
අපි ළමයින්ට බොහොම ආදරය කරමු. කිට්ටුවෙන් ඒගොල්ලොත් එක්ක රහස් දේවල් කතා කරමු. ඒගොල්ලෝ තේරුම් ගන්න ඕන තාත්තයි අම්මයි යාළුවෙක් විතර බා අරයාගේ තාත්තා වගේ නෙවෙයි මෙයාගේ අම්මා වගේ නෙවෙයි කියලා තමන්ගේ දරුවෝ හිතන්න ඕන. ඒ ළමයි පුළුවන් තරම් කිට්ටු කරගන්න. හදවත හදවතින්ම කිට්ටු කරගන්න. එතකොට ළමයි හදන එක එච්චර අපහසු නැහැ. අපි හොඳ ළමයි බිහි කරමු. එතකොට තමයි අපි හොඳ ළමයි බිහි කරන්න හොඳ පුද්ගලයෙකු වශයෙන් මේ රටේ ජීවත් වෙන්න ඕන. එතකොට අපි කවුරුවත් නොසිතන විදිහට වේගයෙන් මේ රට දියුණු කරගන්න පුළුවන්. මට මෙහෙම හිතෙනවා මේ විදිහට මොහමඩ් අවුෆ් හනිෆා දරුවගේ දෙමව්පියෝ හිතුවා නම් අපිට ශශි විජේන්ද්‍ර නැති වෙනවා නේද කියලා. නෑ එහෙම හිතන්න එපා. එහෙම හිතන්න එපා. මම ඔයයි එහෙම කතා කරේ. මට හිතෙනවා ඔබ ඔබේ දෙමව්පියනුත් ඔය විදිහටම හිතුවා නම් ඔබට රඟපාන්න නොලැබෙයි කියලා. නෑ මම රඟපාන්න කියලා කිව්වේ නැහැ. මම යමුවේ දුවට රඟපාන්න අවසර දෙනවද කියලා. අවසර දීම නෙවෙයි මම. එයා එහෙම අවසර දෙන්න තැනකට ඔබගෙන් අහන්නේ නැහැයි කියන්නේ. මාවපත් කරන්නේ නැහැ. පැහැදිලි. බොහොම හිතට එකඟව අපි මේ කතා බහ කළා. අවුරුදු ගානකට කලින් හම්බ වෙලා කතා කරපු දේවල් නෙමෙයි අද කතා කරන්නේ. අද කතා කරන්නේ. කාලය ගෙවිලා යනවා. අපේ ජීවිත වෙනස් වෙනවා. ඔව්. අපි දවසින් දවස ජීවිතය ගැන හිතන විදිය වෙනස් කරනවා. අපි අපි පොඩි කාලයකට ජීවත් වෙන මිනිස්සු කිසි කෙනෙකුට හැමදාම ජීවත් වෙන්න බෑ. අපි අපේ කාලය ඉවර අපි වීසා එක ඉවර වුණොත් අපි යන්න ඕන. පර්මනන්ට් රෙසිඩෙන්සි නෑ. No permanent residency. You get the visa for a limited period. Once it's over? Once it's over, you have to... You need to go. ඒ දැනගෙන ජීවත් වීම තමයි වැදගත් වෙන්නේ. හිතට එකඟව ඇත්තම ඇත්ත අහපු ප්‍රශ්න උතනින් ඉවරයි. මම අමාරුවේ දෙන්නේ නැහැනේ. හිතට එකඟව ඇත්තම ඇත්ත කතා බහ සඳහා පූර්ණ අනුග්‍රහකත්වය ලබා දෙන අපේ රටේ තිබෙන ප්‍රමුඛතම වාණිජ බැංකුව වෙන හැඩ් නැෂනල් බැංකුව මතක් කරනවා. හැඩ් නැෂනල් බැංකුව විශේෂයෙන්ම ඉතාමත්ම ලෙහෙසියෙන් පහසුවෙන් ඔබේ එදිනෙදා ගෙවීම් කටයුතු කිරීම වෙනුවෙන් හඳුන්වා දී තිබෙන HNB සෝලෝ පිළිබඳවත් ඔබේ අවධානය ලක් කරනවා. ඉතින් HNB සෝලෝ බාගත කරගෙන නැත්නම් ඩවුන්ලෝඩ් කරගෙන ඔබේ එදිනෙදා ගෙවීම් කටයුතු ඉතාමත්ම පහසුවෙන් ඉටු කර ගන්නට කියලා නවීන තාලයට නවීන කාලයට ගැලපෙන පරිදි ඔබේ ගෙවීම් කටයුතු ඉටු කර ගන්නට කියලා අපි ඔබට බොහොම ආදරයෙන් මතක් කරනවා. මේ කතා බහේදී ඔබට මම පුංචි තිළිණයක් අරගෙන ආවා. මේ තිළිණය බොහොම සතුටින් බාර ගන්න කියලා. එමනම් සමුගන්නටයි සූදානම් වන්නේ. ඔබේ ඉදිරි අපේක්ෂාවන් අනාගත බලාපොරොත්තු බොහොම හොඳින් ඔබේ හිතට එකඟවන පරිදි ඉටු වේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. ඔබටත් එසේම සියලු දේ සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්. ආයුබෝවන්. කැලුම් අමාරුවේ දාන්න එපා. මගේ රංගනයේ සාර්ථකත්වයේ ප්‍රතිඵලය තියෙන්නේ රසික රසිකාවියන් ඇතේ විචාරකයාගේ අතේ නෙවෙයි. මං සාමාන්‍යයෙන් කෙනෙකුට දුකක් දෙන්නේ නැහැ. කලාකාරයෙක් දේශපාලනයට යෑම සුදුසු නැහැ කියන එක මගේ හැඟීම. එකපාරට කියන පළියට නෑ මේ 225 පාළුවෙන් ඕනයි කියන්න බෑ. මම චිත්‍රපටි වල දින දීලා තියේදී මැච් එකක් ඒ අතරට ආවෝ අධ්‍යක්ෂකතුමාට කතා කළ කොහොම හරි ඒ දවස් ෆ්‍රී කරගන්නවා. ඇහුවලු කවුද නළුව කියලා. කිව්වලු ශශි කියලා. ආ එහෙනම් කිසි කතන්දරයක් නෑ ජ්‍යෝති රාත්‍රියේ තමයි කියලා. අපේ කාලේ ඉවර අපේ වීසා එක ඉවර වුණොත් අපි යන්න ඕන. පර්මනන්ට් රෙසිඩෙන්සි නෑ. No permanent residency. You get the visa for a limited period.